ලංකාග්ලිට්ස් එක් මොහොතක් කතා පෙළක්. මැයි මාසේ 6 වෙනිදා පවත්වන සිල්වර් ස්ක්‍රීන් ඇගීමේ උළෙල පිළිබඳව ඇත්තටම කතා කරනවා නම් කතා කරන්නේ මේ අපි කරන්න හදන්නේ දෙවනි සැරේ. දෙවනි සැරේ අපි කරනවා කියන්නේ මේක අපිට ලොකු බැරෑරුම් තත්වයකට අපි පත් වුණා. 50 දශකයේ තමයි අපේ මුල්ම උත්සවය තිබුණේ. ඒ උත්සවයේදී අපිට කිසිම බැලෑරුම් ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මේ ලංකාවේ ජීවත් වෙලා හිටියේ සිනමාවට සම්බන්ධ සිනමාවේදීන් 21 දෙනයි. ඒ 21 දෙනා වෙනුවෙන් අපිට යම්කිසි සේවයක් කරන්න පුළුවන් වුණා. ඒ වගේ මම මුලින්ම මතක් කරන්න ඕනේ මේක පටන් ගත්තේ මගේ අප්පච්චි නිසා, සුමිත් බිබිල නිසා. සුමිත් බිබිලගේ අදහසක් මේක. මොකද ඔහුට ඕනෑ වුණා මේ ලංකාවේ සිනමා වේදින්ට මොන හරි කරන්න. ඉතින් මං දුව වශයෙන් මං හිතනවා මං ඉදිරියේදී සිනමාව වෙනුවෙන් අප කැප වෙනවා කියන එක. ඒ වගේම තමයි 60 දශකයේ අපි කොටස් දෙකකට බෙදලා අපි මේ කරනවා 60 ඉඳලා 65 දක්වා, 66 ඉඳලා 69 දක්වා. ඉතින් මේක තමයි බැරෑරුම් අවධිය. ඊට පස්සේ 70 දශකය. අපි දන්නේ ඒක කොහොම කරන්නද කියලා. මොකද සිනමා වේදින් ඉන්නවා අපිට 275ක් විතර පමණ ඉන්නවා 70 දශකයේ. ඉතින් 80 දශකයේ ඊටත් වැඩි. ඉතින් ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ රටේ මේ යම්කිසි ප්‍රශ්න කීපයක් තියෙනවා. අපිට මේ ප්‍රශ්න ඇත්තටම වැඩක් නැහැ කියන්න බෑ. ඒ වුණාට මේක කෘතගුණ වේදීත්වයේ නිසා අපි මේක කර වැඩි හයවෙන්දා කරනවාමයි. හේතුව අපි දන්නේ අපිට අපේ ජීවිතය පිළිබඳ අපිට විශ්වාසයක් නැහැ හෙට වෙනකොට. ඒ නිසා අපි දෙයක් කරොත් ඒ දේ එඩිතරව සිතට එකඟව අපි මේක කරනවා. මොකද මේක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඇත්තටම මේ වෙලාවේ මතක් කළ යුතුද නැද්ද දන්නේ. අපේ හිටපු ගරු හිටපු ජනාධිපතිතුමා අපිට ගොඩක් සෑහෙන උදව් කරා 50 වෙනි දශකයේදී. ඒ වගේම මේ සැරෙත් අපිට ස්පොන්සර්ස්ලා දෙන්නව අපිට හඳුන්ලා දුන්නේ හිටපු ජනාධිපති සිටේන මැතිදුන්. එතකොට එතුමා කලාවට ඉතාම ලැදී. එතුමා ඕනලා කියන්නේ මට කියන්න ප්‍රශ්නයක් වුණොත් කලාවේදියෙකුට එතුමා ගිහිල්ලා හැම වෙලේම කලාවේදීන් ගැන සොයා බලනවා. මම එතුමා ගැන විතර සඳහන් කළේ මේ වෙලාවේ මේ අවස්ථාවේ මම කැමති නෑ එහෙම කියන්න. ඒ මේ අපිට අඳුන්වලා දුන්නා මේකේ ස්පොන්සර්ස්ලා දෙන්න මේන් ස්පොන්සර්ස්ලා දෙන්න වසන්ත මහත්මයාත් තිරු මහත්මයාත්. ඒ වගේම ස්පොන්සර්ස්ලා ඉන්නවා ජගත් සහන්. ඒ වගේම වරාය අධිකාරිය 3 දෙනෙක් අපිට සහය දක්වනවා. ඉතින් අපි තෑගි දෙනවා ඒගොල්ලන්ට 10කටත් වැඩිය තෑගි ලබා දෙනවා. ඉතින් අපිට ඒ වගේ ගොඩක් දේවල් කරන්න අපිට හැකිනේ. දෙවියන් වහන්සේ සහ අපි අදහන අපේ බුදුරජාණන් වහන්සේ අපි පිටුපසෙ ඉන්නවා. අපි දන්න හොඳ කාර්යයක් කරනකොට හැම වෙලේම අපිට උදව් ලැබෙනවා. ඉතින් මට හොඳ කමිටි එකක් ලැබිලා ඉන්නවා. සුනිල් අය මගේ සභාපති, සුනිල් ටී. මම ගොඩක් කියන්නේ සතුටින් තමයි මේක කරන්නේ, හොඳ සේවයක් කරන්නේ. මීට වැඩිය මට සමාජ සේවයක් කරන්න පුළුවන් වුණා නම් මම ඒකත් කරනවා. මම ආදරෙන් ඉල්ලා සිටින සියලුම කලාකරුවන්ගෙන් කකුලෙන් අදින්න එපා කවදාකවත්. එන්න උදව් කරන්න, අපිත් එක්ක හොඳ දෙයක් කරන්න කියලා මම ඒගොල්ලන්ට ආදරෙන් ඉල්ලා සිටිනවා. ලංකාග්ලිට්ස් එක් මොහොතක් කතා පෙළක්. Subscribe now.